ප්‍රමිතියෙන් යුතු දේ තෝර ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂංකයා විශ්වාසනීය දැක්ම. බන්ධනාගාරවල තත්ත්වය අතිශයින්ම ඛේදජනකයි, සෝචනීයයි. 10 දෙනෙකුට ඉන්න ඉඩ පහසුකම් තිබෙන මැදිරියක 50-60ක් ඉන්න බවට තමයි තොරතුරු ලැබිලා තියෙන්නේ, නිල නොවන ආකාරයෙන්. සත්‍යම තත්ත්වයත් ඒකයි. නිදා ගැනීමත් වාර ක්‍රමයකට කෙරෙන්නේ. කොරෝනා වෛරසයේ වැනි තත්ත්වයක් මේ බන්ධනාගාරවලට පහර දුන්නොත්, යොමු වුණොත් අදෙන ඉරණම අතිශයින්ම ඛේදජනකයි. ඒක සිරකරුවන්ට පමණක් නෙවෙයි, ඒ වගේම බන්ධනාගාර නිලධාරීන්ටත් මේ තත්ත්වය අතිශයින්ම බරපතලයි. ඒ නිසා අපි යෝජනා කරන්නේ ඉතාමත් සුළු වැරදි නිසා බන්ධනාගාරගත කොට සිටින, ඒ වගේම රිමාන්ඩ් බන්ධනාගාරගත කොට සිටින සියලු රැඳවියන් මේ වෙලාවේ නිදහස් කළ යුතුයි. කොරෝනා වෛරසයේ මුල් කරගෙන රටේ ජනතාවට පීඩා ඇතිවන ආකාරයෙන් කටයුතු කිරීම වැළැක්විය යුතුයි. රජයක් තියෙන්නේ රටේ ජනතාවගේ ආරක්ෂාවටයි. ඕනෑම රටක ඕනෑම රජයක් ව්‍යසනකාරී අවස්ථාවකදී ක්‍රියා කිරීම සඳහා මූලික සැලසුමක් තිබිය යුතුයි. ඒ සඳහා අරමුදල් තිබිය යුතුයි. ඒ සඳහා යම් ක්‍රමවේදයක් අත්‍යවශ්‍යයි. අපි විශ්වාස කරනවා රජය ජනතාව පීඩාවට පත් නොවන ආකාරයෙන් තීන්දුව තීරණ අරගෙන මේ ව්‍යසනයෙන් ගොඩේ එන්නට ජනතාව නියම විදියට දැනුවත් කරමින් රජයේ ක්‍රියාත්මක විය යුතුයි කියන බව තමයි අපේ උපදේශනය. Breaking.lk